अरे बल्ला भाई, अभी पलवी नहीं गेटल हुआ थे, हम पलवी नहीं गेटल हुए थे ना, अतरे इतना नहीं पता ना। दर्शक समीकरण तीन हतर एक दाना एक देखिए हतरा ये एक दाना देख मैं विश्व नगेला गया ना तो गोटे मैं आप रगा नब हुआ हतर वता वक हतर एक गियला इलांगटे देखिए वर्गे वता वक देखिए हतरा ये एक समाना या सुवाई गियला दिए ना මෙතන හතරයි හතර කියලා කියන්නේ දෙකේ වර්ගය හින්දා දෙකේ වර්ගය x එකක් ඊළඟට මේක දෙකේ හතරයි x කියන්න පුළුවන් දෙකේ වර්ගයේ දෙකයි x කියලා නැත්නම් දෙකේ දෙකයි x ගේ වර්ගය කියලා දර්ශකයක දර්ශකයක් ගන්නකොටනේ දර්ශක ගුණ වෙන්නේ දැන් මෙතන එතකොට හතර වතාවක් දෙකේ දෙකයි x එකක් හතර වතාවක් දෙකේ දෙකයි x වර්ගයක් මෙයා 80යි කියලා එනවා දෙකේ දෙකයි x අපි අරගමු y කියලා අරගත්තොත් මෙතන හතරයි y එකක් ධන හතරයි y වර්ගයක් මෙයා සමාන වෙනවා 80ට y වර්ගය ධන y සමානයි 20යි y වර්ගය ධන y ඍණ 20 සමානයි බිංදුව කියලා එනවා මේ කියන්නේ y ධන 5ක් වෙනවා y ඍණ 4ක් වෙනවා බිංදුවයි කියලා වෙන වෙන බිංදුව වුණොත් y ධන 5 සමාන බිංදුව හෝ y ඍණ 4 බිංදුවයි එතකොට y සමානයි ඍණ 5 හෝ y සමානයි 4යි කියලා එනවා. එක්කෝ y සමානයි ඍණ 5යි. එහෙම නැත්නම් y සමානයි ඍණ 4යි කියලා. එතකොට මෙතන y කියලා අපි අරගත්තේ 2 2 x නේ. 2 2 x ඍණ 5යි කියලා එනවා. මෙතන 2 2 x සමානයි 4යි. මේක වෙන්න විදියක් නැහැ. මොකද x එක ධන වුණත් ඍණ වුණත් x එක ධන වුණත් ඍණ වුණත් දෙකේ ඕනම දර්ශකයක් ධනාගයක්. හරි ධනතාත්වික සංඛ්‍යාවක ඕනෑම දර්ශකයක් ධනාගයක් වෙනවා මතක තියාගන්න. දෙකේ ඍණ බලයක් වුණත් දෙකේ ධන බලයක් වුණත් ඒ උත්තරේ ධනයි. හරිද? එහෙනම් මෙතන මෙයා වරගන්න බෑ.
දෙකේ දෙකයි එක් සමානයි මෙතන හතර කියන්නේ දෙකේ වර්ගය. පාද සමාන නිසා දෙකයි එක් සමානයි දෙකක් වෙන්න ඕන. එක් සමානයි එකයි කියලා එනවා. එක් සමානයි එකයි. ඊළඟට බලන්න. දෙවනි ගැටලුව අපිට තියෙන්නේ මේ දීලා තියෙන අසමානතාවය විසඳන්න කියලා. දොළහ බෙදීම එක් වෙන තුන මෙයා කොටයි එක ධන එක කියලා කියන්නේ. මේ අසමානතාව විසඳන්න කියලා කියන බලන් ළමයි මෙතෙන්දී මෙයාව හරස් ගුණ කරන්න එහෙම බෑ. හරිද? අසමානතාවයෙන් එහා පැත්තට හරස් ගුණ කරන්න බෑ ළමයි. ඒකට හේතුව තමයි අසමානතාවයක දෙපැත්තම එකම ධනාගයකින් ගුණ කරොත් නම් අසමානතා ලකුණ මාරු වෙන්නේ නැහැ. හැබැයි අසමානතාවයක දෙපැත්තම එකම ඍණාගයකින් ගුණ කරොත් අසමානතා ලකුණ ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. ඒක හින්දා හරියටම ධනද ඍණද කියලා අපි නොදන්න කෙනෙක්ගෙන් අසමානතාවයක දෙපැත්ත ගුණ කරන්න යන්නේ නැහැ. මේ x ඍණ 3 කියන කෙනා අපි දන්නේ නැහැ හරියටම ධනද ඍණද කියලා. හරිද? x වෙන 3 කියන කෙනා හරියටම ධනද ඍණද කියලා දන්නේ නැහැ. මොකද x ගන්න පුළුවන් අගයක් දන්නේ නැහැ නේ. x ගන්න පුළුවන් අගයක් තමයි අපි මේ හොයන්න යන්නේ. ඒ හින්දා මේ වගේ ගැටලුවක් විසඳද්දී අපි කරන්නේ මෙතන අර එහා පැත්තේ තියෙන ප්‍රකාශනය මේ පැත්තට ගේන්න ඕන. ගෙනල්ලා පොදු හරය ගන්න ඕන. 12 හරින x ධන 1 වතාවක් x ධන 3ක් වෙනවා. බෙදීම x ඍණ 3 උඩයි බිඳුව. දැන් මෙතනින් x වර්ගයක් එනවා. එතකොට ඍණ x වර්ගය ඍණ 3i x ධන 1 කියන්නේ ඍණ 2i x. මේ ඍණෙන් ගුණ වුණාම ධන 2i x. ඍණ 3ක් එනවා. මෙයාගෙන් ගුණ වුණාම ධන 3i. බෙදීම x ඍණ 3 උඩයි බිඳුව කියලා එනවා.
சரினா எக்ஸ் வரகே தான தேக்கா எக்ஸ் தான பகலவ பெதீன எக்ஸ் தின துண குடை வீந்துவாய் தினே பெதுவோர் எக்ஸ் வரகே தின தேக்கா எக்ஸ் தின பகலவ பெதீன எக்ஸ் தின துண விஷாலாய் வீந்துவோகிற தினே பெதுவோர் அசமானதால குண மாறுவேன்னோன் தினே பெதுவோர் அசமானதால குண மாறுவேன்னோன் දෙපලන් ඔන්නෝය වගේ අසමානතාවයක් ආවොත් අපි කරන්නේ අර එනම් එක සාධකයයි තියෙන ලවයත් සාධක වලට වෙන් කරගන්න ඕන මේ x වර්ගයේ ඍණ 2යි x ඍණ 15 කියලා කියන්නේ x ඍණ 5 x ධන 3 සාධක දෙක මෙයා බෙදීම x ඍණ 3 විශාලයි 20යි සංඛ්‍යා රේඛාවක් ඇද්දොත් ඍණ 3 ලකුණු වෙන්න ඕන ධන 3 ලකුණු වෙන්න ඕන ධන 5ක් ලකුණු වෙන්න ඕන ඒ කියන්නේ අර හරයේ සහ ලවයේ තියෙන සාධක බිඳු වෙන අගයන් අපි සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරගන්න ඕන දැන් මෙන්න මේ ඍණ 3ට වඩා අඩු ප්‍රාන්තරයේ අගයක් දාලා බලනෝ මේ x වෙනුවට මොකද වෙන්නේ කියලා ඍණ 3ට වඩා අඩු අගයක් ඍණ 10 වගේ දැම්මොත් ඍණ 10 ඍණ 5 කියන්නේ ඍණ අගයක් ඍණ 10 ධන 3 ඍණ අගයක් ඍණ 10 ඍණ 3ක් ඍණයි. ඒකට ඍණ ප්‍රකාශන 3ක් එන උත්තරේ ඍණයි. මේ ප්‍රාන්තරයේදී ඍණ නම් මේකෙදි ධන වෙනවා. ආයි මේකෙදි ඍණ ආයි මේකෙදි ධන. මේ ගුණිතයේ විශාල බිඳු වෙන්න නෙවෙයි ඕන. ධන වෙන්න ඕන මෙන්න මේ ටිකයි. මේ ටිකයි උත්තරේ විදියට එනවා. ඒ කියන්නේ x කෙසේ දෙයක් ඍණ 3 කමා ධන 3 මේලය 5 කමා ධන අනන්තය කියලා එනවා. ඔය උත්තරේ. ඊළඟට තුන්වෙනි ගණන ලඝු ගණන ගැටලුවක් තියෙන්නේ ලඝු දෙකේ x සමානයි ලඝු හතරේ x ධන 6 කියලා. ලොක් හතරේ ධන 6 කියලා තියෙනවා. ලොක් දෙකේ x සමානයි ලොක් හතරේ ධන 6. බලන්න මෙයා ලොක් දෙකේ x
මේක පරිවර්තනය කරන්න පුළුවන් දෙකේ පාදයට දෙකේ එක ධන හය බෙදන්න ඕන ලොග් දෙකේ හතරෙන්. අලුත් පාදයට තිප් වර්ගයේ ලඝු ගණකය බෙදන්න ඕන අලුත් පාදයට කලින් පාදයේ ලඝු ගණකය. දැන් මෙතන දෙකේ හතර කියන්නේ දෙකයි. ඩොට ලොග් දෙකේ x සමානයි ලොග් දෙකේ x ධන හය බෙදීම දෙකට මේ දෙක මෙහෙට આવොත් දෙකයි ලොග් දෙකේ x සමාන වෙනවා ලොග් දෙකේ x ධන හයට. මේක දර්ශකය කළ ඇතුළට ගෙනියන්න පුළුවන්. එතකොට ලොග් දෙකේ x වර්ග සමානයි ලොග් දෙකේ x ධන හයයි. එකම පාදයේ හිඳ ලඝු ගණක සමාන නම් ඇතුළේ තියෙන අගයන් දෙක සමාන වෙන්න ඕන. يعني x වර්ගය සමානයි x ධන 6 කියලා එනවා. x වර්ගය ඍණ x ඍණ 6 බිංදුවයි කියලා එනවා. මේ කියන්නේ x ඍණ 3 වතාවක් x ධන 2 බිංදුවයි කියලා එනවා. x ඍණ 3 සමාන බිංදුව හෝ x ධන 2 බිංදුවයි x සමානයි 3 හෝ x සමානයි ඍණ 2යි කියලා එනවා. හැබැයි ලඝු ඇතුලේ ඍණක් කියන්න බෑනේ. ඒ x විශාලයි බිංදුව නිසා x සමානයි 3යි කියලා එනවා. ලඝු ඇතුලේ ඍණාගයක් ලියන්න බෑ. ඒකෙන් x ඍණාගය ගන්න බෑ. අපිට එනවා x 3යි කියලා. ওই තුන්වෙනි ගැටලුව. ඊළඟට හතරවෙනි ගැටලුව බලන්න. ඍණ 2,4 ලක්ෂයේ සිට ඒකක 4 මූල 2 තුරින් පිහිටියා වූද x අක්ෂය මත පිහිටියා වූද ලක්ෂ 2 සොයා මෙම ලක්ෂ 2 අතර දුර ලබා ගන්න කියලා කියනවා. x අක්ෂය මත නේ ළමයි. x අක්ෂය මත තියෙන ලක්ෂයක එක ඛණ්ඩාංශයක් බිංදුව වෙනවා. x අක්ෂය මත තියෙන ලක්ෂයක ළමයි y ඛණ්ඩාංශය බිංදුවයි. x ඛණ්ඩාංශයක් විතරයි තියෙන්නේ එයාගේ y ඛණ්ඩාංශය බිංදුව වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් එම ලක්ෂය ඒකමා බිංදුව ලෙස ගනිමු කියලා. ඒ ලක්ෂය සිම්පල් ඒකමා බිංදුව කියලා අරගමු. හරි, එතකොට ඒකේ අගයන් හොයන්න ඕන. දැන් අපිට කියන්නේ මේ ඒකමා බිංදුවයි ඍණ 2,4 ලක්ෂය ආකරන මේ රේඛාව දිග 4 මූල 2 කියලා. මෙයා 4 මූල 2 කියලා. ඒ ඍණ ඍණ 2 කියන්නේ ඒ ධන 2 වර්ගය ධන 4 ඍණ බිංදුවේ වර්ගයේ වර්ග මූලය සමාන වෙනවා 4 මූල 2ට. වර්ග කරොත් ඒ වර්ගය ධන 4 ඒ ධන 4ක් ධන 16ක් මෙයා සමානයි 32ට. එතකොට ඒ වර්ගය ධන 4 ඒ ඍණ 12 සමානයි බිංදුවයි. ඒ ධන 6යි ඒ ඍණ 2යි බිංදුව වෙනවා. ඒ ධන 6 සමාන බිංදුව හෝ ඒ ඍණ 2 බිංදුවයි. ඒ සමානයි ඍණ 6 හෝ ඒ සමානයි 2යි කියලා එනවා. ඒ සමානයි ඍණ 2 ඍණ 6 හෝ ඒ සමානයි 2යි. එතකොට අපි අහන්නේ ඒ කියන්නේ ලක්ෂ 2 ඛණ්ඩාංශනේ. එම නිසා ලක්ෂ දෙක ඍණ 6 බිංදුව හා 2 බිංදුව වේ කියලා. එතකොට මේ ලක්ෂ 2 අතර දුර අරගත්තොත් x ගේ වෙනස කියන්නේ 2 ඍණ 6. කියන්නේ 2 ධන 6 වර්ගය බිංදුව ඍණ බිංදුව කියන්නේ බිංදුවේ වර්ගයේ වර්ගමූලය. කියන්නේ 8 වර්ගයේ වර්ගමූලය කියන්නේ ඒකක 8යි කියලා එනවා. ලක්ෂ 2 අතර දුර ඒකක 8යි.
పసుపుని గట్లు ఇవ్వాలని ఇకాయి ఎక్స్ అతర దాన ఎక్స్ గనే రిని ఎక్స్ వరకి దాన ఎక్స్ దాన బి అన్న ఎక్స్ వరకు రిని గెట్ దీమెన్ చేసే దికాయి ఎక్స్ దాన తున వేనా ఏ హా బి స్క్వేర్ అన్న గేల గేను ఇక్కడ మెతన ఎన్ని దికాయి ఎక్స్ అతర దాన ఎక్స్ గనే రిని ఎక్స్ వరకు దాన ఎక్స్ దాన బి మేఆ ఎక్స్ వరకు రిని గెట్ బెదువమ లబ్ధి జి ఎక్స్ గేల అరగం చేసే దికాయి ఎక్స్ దాన తునాయి లబ్ధి అవి దాన్నేనం లబ్ధి అతుల ప్రకాశనీయ బిందువ కరన్న పులువం ఎక్స్ ఎకా ఆదేశగర ఆదేశగర మిథన దికాయి ఎకాయి రిణేకాయి ధన ఏ ధన బి సమానాయి అతి టెకదెమ్ము పహాయి గీయలేనవా మేఆట మేఆ గపిల గీయామ ఏ ధన బి సమానాయి తునాయి పలవెని గెన పహెన్ దిగా కడు కరామ తునాయి ఇలాగట ఎక్స్ రిణేక దాన్న పులువన్ దెమ్ము రిణేకే హతరగే అని ధనేక విలా దికాయి రిణేక త్రినేక రిణయి ధన బి సమానాయి అతన ధనేకాయి రిణ దికాయి మేకాయి గపిల గియామ రిణయి ధన బి సమానాయి ఏకాయి గీయలేను మే ఆ దేవనికేనా ఎకాయి దికాయి ఇగదు గరో దికాయి బి సమానాయి హతరాయి బి సమానాయి దికాయి గీయలేనవా ఎందుకంటే ఎకే ఏ ధన దిక సమానాయి తునాయి ఏటైనవా ఇకాయి గీయాలి ఏటికాయి పీట దికాయి గీయలేనవా ఇలాగట అయవిని గటలు అయవిని గెటలు కియాన్ని మీ పరిమేయ స్థితి భిన్న భాగవల్ట వెంకర దాక్వాన్న గీల గీయను తునాయి ఎక్స్ వరకే రిణ హత దిదీమ ఎక్స్ గణయ ధన దికాయి ఎక్స్ వరకే రిణ అటాయి ఎక్స్ గీయల తునాయి ఎక్స్ వరకే రిణ హత దిదీమ ఎక్స్ గా కెలియట అరగత్తో ఎక్స్ వరకే ధన దికాయి ఎక్స్ రిణ అటాక్ గెనవా మీకే అని తునాయి ఎక్స్ వరకే రిణ హత దిదీమ ఎక్స్ వతావత్ ఎక్స్ ధన హతరాయి ఎక్స్ రిణ దికాయి గీయల సాధక దిగా కెనవా మేక నియమ పరిమేయ స్థితయ కింద బహుపద కౌరు తెగదు ఎన్నే గెలిమ్మ మే హరయాన్ సాధక వన పరిధి సారీ హరయాన్ సాధక హరయాన్ వన పరిధి అపి వీజీయ భాగ శక్తిగా క్రియా గన్నో ఇక కేక్ అనిత్యకే ఎక్స్ ధన హతరాయి అనిత్యకే ఎక్స్ రిన దిగాయి ఉప్పుమనియ దౌడటెన్ని ఏబిసి గీయల తునాయి ఎక్స్ వరగే రిణ హత సమానవేనవా ఏవతావక్ ఎక్స్ ధన హతరాయి ఎక్స్ రిన దిగాయి బీవతావక్ ఎక్స్ వతావక్ ఎక్స్ రిన దిగ ఈ ఎక్స్ వతావక్ ఎక్స్ ధన హతర గీయలేనవా దెన్ ఎక్స్ బిందువ దెమ్మో ఎక్స్ బిందువ దెమ్మో త్రిణ హత సమాన వేణవ మిథన హతరాయి అత త్రిణ దేకాయి త్రిణ అటాయి ఏ గీలకి అని హత బిదీమ అటాయి ఇలాగంటే ఎక్స్ టికాదేశ గరో టికే వరకు హతరాయి హతర వరస్తున్న దొలహాయి దొలహేం హత గీయోత్ పహాయి మేక బిందువాయి మేక బిందువు అదంటే టిక దెమ్మో దొలహాయి సీఏ కక్కేనవా ఈ గీలకి అని దీప దొలహాయి ఇలాగంటే ఎక్స్ రిణ హతర దెమ్మో మిత్ర రిణ హతరి వారికి ధన దాసి అయి హతరి సటి హత గీయామ హతలి సికాయి మిత్రనైనవా రిణహయాయి రిణ హతరాయి గీలకి అన్ని విసి హతరాయి బీజ హతరి సిక బిదీమ విసి హతర సమాన వినో బీజ మిత్రి తునాయి ఎక్స్ వరగే రిణ హత బిదీన ఎక్స్ వతావక్ ఎక్స్ ధన హతరాయి ఎక్స్ రిణ దిగాయి సమాన వేణవ ఏకే అని హత బిదీ మటాయి హత బిదీ మటాయి ఎక్స్ బి కీలకి అని హతలిస్తిక బిదీమ సి హతరాయి ఎక్స్ ధన హతరాక్కినవ సీకే అని పహ బిదీమ దులహాయి
Rina de gas que no. ஸ்ரீலங்கத்தை அத்தனை கேட்டது போல அத்தனை கேட்டது அப்படின்னு கேனவா குணரின திகாயி எக்ஸ்டி மாப்பான்ட்டு குணரின திகாயி எக்ஸ்டி மாப்பான்ட்டு குடாவு சமானாயி
அசரதனை சுமாபாந்த விஷதும் புலகேஸ்வரன்ன කියලා මේක අපිට ප්‍රස්තාර ඇඳලා අරගන්නත් පුළුවන්, සාමාන්‍ය ක්‍රමයට වීජීය ක්‍රමයට ගන්නත් පුළුවන්. අපි ප්‍රාන්තර බලන්න ඕන වීජීය ක්‍රමයෙන් ගන්නව නම් ප්‍රාන්තර බලන්න මේ එක එක මාපාංගය තුල ඉන්න අය බිඳු වන අගයන් ලකුණු කරගන්න ඕන. එකක් ඍණ 4, අනිත් කෙනා ඍණ බෙදීම 2 කියලා එන්න. එක්කෙනෙක් ඍණ 4, අනිත් කෙනා ඍණ බෙදීම 2. දැන් එක ප්‍රාන්තරයක් තමයි ළමයි x කුඩයි ඍණ 4 කියන කෙනා. ඍණ 4ට වඩා කුඩා පැත්ත අරගත්තොත් මේක ඍණ 4ට වඩා අඩු අගයන් දානකොට මේක ධන වෙනවා. මේක ධන වෙනවා. හැබැයි මේක ඍණ. ඒක හින්දා සමාන ලකුණක් වැටෙන්නේ නැහැ. මෙතන ධන හින්දා හිම මාපාංගය අයින් වෙනවා. මේක ඍණ හින්දා ඍණෙන් ගුණ වෙලා මාපාංගය අයින් වෙනවා. එතකොට ඍණ x එකක් එනවා මේක එහා පැත්තට ගියොත් ඍණ 4 මෙහෙ දෙනවා 7යි 2යි x ඍණ x කියන්නේ x. x අපි අරගන්නේ ඍණ 4ට වඩා කුඩා ටික ලැබෙන්නේ 7ට වඩා වැඩි ටික. ගන්නේ ඍණ 4ට වඩා කුඩා ටික ලැබෙන්නේ 7 හෝ 7ට වඩා වැඩි ටික. එතකොට මෙතනින් දෙකෙන් කවුරු ඡේදනය වෙන්නේ නැහැ. ඒකෙන් එතනින් උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට ඍණ 4ට වඩා විශාලයි x කුඩයි 3 බෙදීම 2 අරගත්තොත් මේ ප්‍රාන්තරය තුලදී මේක ධනාගයක්. ඒකෙන් ඉඳ මෙයාට සමාන ලකුණක් වැටෙන්න ඕන. දැන් මේ අතරතුරේදී එකම ධන. එතකොට මරින 2යි 4 ධන x එකක් වෙනවා. එතකොට මෙයා එහා පැත්තට ගියොත් මේ පැත්තේ ඍණ එකක් වෙනවා 3යි 1. ඍණ එක බෙදීම 3ට වඩා x විශාලයි හෝ සමානයි කියලා එනවා. අපි අරගන්නේ ඍණ 4යි ධන 3 බෙදීම 2යි 4 අගයන් ටික. ඍණ 4යි ධන 3 බෙදීම 2යි 4 අගයන් ටික අපිට ලැබෙන්නේ ඍණ 1 බෙදීම 3ට වඩා වැඩි අගයන් ටික. මෙතන ඍණ 1 බෙදීම 3ට වඩා වැඩි අගයන් ටික ලැබෙන්නේ දෙකෙන්ම ඡේදනය වෙන ටිකක් තියෙනවා. ඒක උත්තරයක් විදියට ගන්න පුළුවන්. ඊළඟ ප්‍රාන්තරය වෙන්නේ x විශාලයි 3 බෙදීම 2 කියන කෙනා. මේ ප්‍රාන්තරයේදී මෙයා ඍණ හින්දා අපිට උත්තරය ඒකේ සමාන ලකුණක් එන්නේ නැහැ. දැන් මේක ඍණෙන් ගුණ වෙනවා. ගුණ ඍණ 2යි 1. 4 ධන x 2ක් ඍණ 3 එහා පැත්තට ගියොත් මෙතන x 2ක් වෙනවා කුඩා හෝ සමානයි 7යි කියලා එන්නේ. එතකොට මෙතනින් අපි කරගන්නේ ඍණ බෙදීම 2ට වඩා වැඩි ටික ලැබෙන්නේ 7 හෝ 7ට වඩා අඩු ටික. 7 හෝ 7ට වඩා අඩු ටික ලැබෙන්නේ. එතකොට මේ තැන් දෙකෙන්ම අර දෙකෙන්ම ඡේදනය වෙන දෙක තමයි අපි එකට සෙට් කරන්න ඕන. බලන්න එතකොට x කෙසේ දෙයක් මෙතන තියෙන ඍණ 1 බෙදීම 3 ඉඳලා ගුණ බෙදීම 2 වෙනකන් අගයන් ටික. මෙතන තියෙන ආයි 3 බෙදීම 2 ඉඳලා 7 වෙනකන්. එතකොට උතන ඔක්කොම තියෙන්නේ ඍණ 1 යට 3 ඉඳලා 7 වෙනකන් අගයන් ටික. ඍණ 1 බෙදීම 3කම 7 කියලා එනවා. දෙපැත්තට මෙන්න ඕන කොටුවරහනක්.
වෙනියගේ කියනවා මේ කඩමතින් සිටි දළ සටහනක් අඳින්න කියලා. කඩමතින් සිටයක් කියන්නේ ළමයි එක එක පරාසවලදී විවිධාකාරයට අර්ථ දැක්වෙනවා නම්, ඒ කියන්නේ හැසිරීම විවිධාකාර වෙනවා නම්, ඒ වගේ කෙනෙක් අපි කියනවා කඩමතින් සිටයක් කියලා. හරි, දැන් මෙයාගේ කුඩා හෝ සමාන බිංදුව, කුඩා හෝ සමාන බිංදුවේදී x වර්ග ධන 1 කියලා කියන්නේ y සමානයි x වර්ගය ධන 1 වෙනවලු x කුඩා හෝ සමාන බිංදුව අවස්ථාවේදී x ධන 3 වෙනවලු බිංදුවට වඩා විශාලයි x කුඩයි 5 අවස්ථාවේදී ඍණ x ධන 1 වෙනවලු x විශාල හෝ සමානයි 5 අවස්ථාවේදී. ওই විදිහටනේ කියන්නේ x කුඩා හෝ සමාන බිංදුවේදී. එතකොට x ගේ බිංදුව වෙනකොට y ගේ 1යි කියලා එනවා. 1 2 3 4 මෙතන 5 y ගේ 1යි. එතකොට x වර්ග ධන 1 කියන්නේ මෙතෙන්දි ලම්බිතික වෙන පරාවක්‍රයක් මේ විදිහේ කෙනෙක් එනවා. එයා y සමානයි x වර්ග ධන 1. මෙතන පාට වෙන්න ඕන. මොකද කුඩා හෝ සමාන බිංදුව බිංදුවත් ගන්න පුළුවන් කියලා නේද අතන කියන්නේ. ඊළඟට බිංදුවට වඩා විශාලයි x කුඩයි ඒදී මේ ඒදී x ධන 3යි කියලා කියන්නේ. එතකොට 5 ආදේශ කරොත් 5 ධන 3 8යි කියලා එන්නේ. 5ේදී 8යි කියලා එනවා. හැබැයි 5ේදී 8 කියන කෙනා අපිට අරගන්න බෑ, ඒකෙන් හිස් රවුමක්. මෙතන ඉන්නේ බිත්තුවයි 5යි අතරනේ, බිත්තුවේදී 3යි. මෙන්න මේ දෙක යාවෙන්න ඕන, එතනත් ඉන්නේ හිස් රවුමක්. මේ දෙක යාවෙන කෙනා තමයි ඊළඟ ප්‍රස්ථාරය වෙන්නේ. ඊළඟට 5 හෝ 5ට වඩා වැඩි පැත්තේදී ඍණේ ධන 1 කියලා. අන්තක්ඛණ්ඩය ධන 1ක් වෙන්න ඕන. දැන් මෙතෙන්ට 5 ආදේශ කරොත් ඍණ 5 ධන 1, ඒ කියන්නේ ඍණ 4ෙන් තමයි පටන් අරගන්න ඕන. ඍණ 4ෙන් පටන් අරගන්න ඕන. 5ේදී ඍණ 4යි. මෙයා ඍණ 1 ධන 1නේ. එක හරහා යන්න ඕන. නමුත් කඩේරෙන් ඇදෙන්න ඕන මෙතනින් යනවා කියලා. මෙතනින් යනවා, මෙයා මේ පැත්ත ඇදෙනවා. මේ ඉන්නේ ප්‍රස්ථාර 3. එතකොට මෙයා y සමානයි x ධන 3, මේක y සමානයි ඍණ x ධන 1 කියලා එනවා.
भी नहीं है कि बलन मैथनिक ए को स्लैम्डर जाना थीटा, बी को स्लैम्डर ही ना थीटा की अलग ये नवन टेन लैम्डा समाना ही मेक बाव फिर मंडल वे मनो ए बता वक को स्लैम्डा को थीटा री ना साइन लैम्डा साइन थीटा समाना ही बी बता वक को स्लैम्डा को थीटा दाना साइन लैम्डा साइन थीटा की अलग नवन मेक मे पे चटा हो ए कोस लैम्डा कोस थीटा री ना बी कोस लैम्डा कोस थीटा की अलग नवन मैं आ समान आई मैं के हर पैसे लगी हो ए साइन लैम्डा साइन थीटा बी साइन लैम्डा साइन थीटा ए रे ना बी कोस लैम्डा कोस थीटा मेथनिंग ए का ना बी साइन लैम्डा साइन थीटा की अरे नवाने अभी टेन लैम्डा खतरनाक नॉन है මේ පැත්තට බෙදුව තේරින බී කොස් තීටා බෙදීම ඒ දන බී සයින් තීටා සමානයි සයින් ලැම්ඩා බෙදීම කොස් ලැම්ඩා කියලා ගන්න පුළුවන් මේ කියන්නේ තේරින බී බෙදීම ඒ දන බී වතාවක් කොස් තීටා සමාන වෙනවා tan ලැම්ඩාට බලන්න 10 වෙනි ගැටලුව මේක කියනවා
27 θ είναι μούλα του να 24 θ με άσμα να sin θ γίνεται. Άρα sin θ με πέτρεο sin 27 θ είναι sin θ μούλα του να 24 θ σαμάνα η βίντου αι. Τα μία δίκατα σίδι σούτσα δεν μότ. Δέκα 24 θ sin του να θ είναι μούλα του να 24 θ βίντου αι. Κοσάτραι τίτε κελίατα ραγατσότ. Δεκάι σαϊν τουναϊ τίτα αρίνα μούλα τουνα βίντουαϊ. Κοσάτραι τίτα σαμάνα βίντουα χω. Μετανίν δεκάι σαϊν τουναϊ τίτα αρίνα μούλα τουνα γιένα γένα. Βίντουα κουένα. Τοκοτε κοσάτραι τίτα σαμάνα η βίντουα βένε κοσπάι βεδίμα δεκέ. 4i θ සමානයි 2n φ ධන හෝරින φ බෙදීම 2i θ සමානයි n φ බෙදීම 2 ධන හෝරින φ බෙදීම 8i n අයත් ඉතින් කියලා එනවා. මෙතනින් sin 3i θ සමානයි මූල 3 බෙදීම 2i. මේ sin 3i θ සමානයි මූල 3 බෙදීම 2 කියන්නේ sin φ බෙදීම 3. 3i θ සමානයි එන් පයි තන රින එකේ එන් වතාවක් පයි බෙදීම තුන තීට සමානයි එන් පයි බෙදීම තුන ධන රින එකේ එන් වතාවක් පයි බෙදීම නමය එන් අයත් ඉසට කියලෙනවා.
ni que habíamos. දෙකයි සයින් තීටා සයින් කුණයි තීටා ඍණයක සමාන බිංදුව දෙකයි සයින් තීටා සයින් කුණයි තීටා ඍණයක සමාන බිංදුව මේ සමීකරණයේ සාධාරණ විසඳුම හොයන්න කියලා කියනවා. මේ සමීකරණයේ සාධාරණ විසඳුම හොයන්න කියලා දැන් මේක එහා පැත්තට දාලා සයින් තීටා එකයි සයින් කුණයි තීටා එකයි කියලා එහෙම ලියන්න බෑ. බිංදුව තිබ්බොත් ලිව්වේ මෙතන දෙකයි සයින් සයින් ගුණිතයක් කියන්නේ කොස් ඍණ කොස්. පළවෙනි එකේ අන්තරය කියන්නේ කොස් දෙකයි තීටා. දෙවෙනි එකේ එකතුව කොස් හතරයි තීටා ඍණයක බිංදුව කියලා එනවා. උඩ කොස් දෙකයි තීටෙක්. මෙතන එක දන කොස් හතරයි තීටෙක් එනවා ඍණෙක් එළිය ඍණක් එළියට ගත්තොත් මේ දෙන්නගෙන්. උඩ කොස් දෙකයි තීටා ඍණ. එක දන කොස් හතරයි තීටා කියන්නේ දෙකයි කොස් වර්ග දෙකයි තීටාට. දැන් කොස් දෙකයි තීටෙක් එළියට අරගත්තොත් එක ඍණ කොස් දෙකයි තීටෙක් එනවා බිංදුවයි. නැත්නම් කොස් දෙකයි තීට සමාන බිංදුව හෝ එක ඍණ දෙකයි කොස් දෙකයි තීට බිංදුව වෙනවා. දැන් කොස් දෙකයි තීට බිංදුව වෙන්නේ ළමයි කොස් පයි බෙදීම දෙකේදී. දෙකයි තීටා කියලා කියන්නේ දෙකයි එන් පයි ධන හෝ ඍණ පයි බෙදීම දෙකයි. තීටා කියලා කියන්නේ එන් පයි ධන හෝ ඍණ පයි බෙදීම හතර කියලා එනවා. එන් ණයක් ඉවර. ඊළඟට මෙතනින් කොස් දෙකයි තීටා කියන්නේ භාගයයි. භාගය කියලා කියන්නේ කොස් පයි බෙදීම තුන. දෙකයි තීටා කියලා කියන්නේ දෙකයි එන් පයි ධන හෝ ඍණ පයි බෙදීම තුන. තීටා සමානයි එන් පයි ධන හෝ ඍණ පයි බෙදීම හයයි.
ఇలా డీకి డి కూడా తగ్గాను సెక్కి గా టెన్ ఎక్స్ సమానాయి టెన్ వై బిధి మాత్రదాని ఎక్స్ బిధి మా దిక్కబావు పెన్ మంట గేల గేల చూడ ఎరగత్తో టెన్ వై బిధి మాత్రదాని ఎక్స్ బిధి మా దిక్క గీయనగేనా మే ఆ టెన్ వై బిధి మాత్ర తన టెన్ ఎక్స్ బిధి మా దిక్క బిధి ఇక్కడిన టెన్ వై బిధి మాత్ర దాని టెన్ ఎక్స్ బిధి మా దిగాయి మీకు అవి పెన్నోన ఎక్స్ దాని టెన్ ఎక్స్ తినవగీయరా లేకుంటే ఇక్కాయి ఇక్కడ టెన్ ఎక్స్ బిధి మా దిగ బిధి ఇక్కడిన టెన్ ఎక్స్ బిధి మా దిగ గీయలేను ఇక్కడ టెన్ ఎక్స్ బిధి మా దిగే అవి గుణగరు ఇతన ఇక్కడ టెన్ ఎక్స్ బిధి మా దిగ బిధి ఇక్కడిన టెన్ ఎక్స్ బిధి మా దిగ వసావా ఇక్కడ టెన్ ఎక్స్ బిధి మా దిగ మీకు వెనక మీకు దాదాపు నక్కులు అంగిస్తారు అంటే మీదిన ఇక్కడ టెన్ ఎక్స్ బిధి మా దిగి వరకు ఎగిన ఇక్కడ దిగ ఈ టెన్ ఎక్స్ బిధి మా దిగ దాని టెన్ వరకు ఎక్స్ బిధి మా దిగ బిధి ఇతనేనో ఇక్కడిన టెన్ వరకు ఎక్స్ బిధి మా దిగ గీయాల అతను ఇక్కడ టెన్ వరకు ఎక్స్ బిధి మా దిగ ఇకలంగటరగాము ఇక మే ఆగి పెదము ఇక్కడిన టెన్ వరకు ఎక్స్ బిధి మా దిగ గీయాల మే ఇక ఈ టెన్ ఎక్స్ బిధి మా దిగ బిధి ఇక్కడిన టెన్ వరకు ఎక్స్ బిధి మా దిగ మే దీని కోస్ ఎక్స్ కి పరస్పరే కోణమ కోణి ఇక కొస్తాగే యా బిధి మా దిగ కోణి ఇక నీ కోణి బాగి కోణి టెన్ అగేంది అన్న పులువా ఇక్కడిన టెన్ వరకు బిధి ఇకదన టెన్ వరకు గీయాల మేతీ ఇక్కడిన టెన్ వరకు బిధి మిగదన టెన్ వరకు పరస్పర ఇకని మీ కోని దిగుని కోని కోసాగే ఇక పరస్పర ఇకని దిక్కి దిగాయి టెన్ తీట బిధి మిగరిన టెన్ వరకు తీట గాని టెన్ దిగాయి తీట ఇకని టెన్ తీరే దిక్కి తన టెన్ తీరేనవా ఇలాగ డబ్బిట గీయనవా దిక్కిన టెన్ సదా ఇవ్వ ప్రకాశనే అపోహనే కరన్నది అపోహనే కరన్న గీల గీయ నిలమై మీ గణిపు సమీకరణం మరగన్నో గణిపు సమీకరణం మరి మెతనైన సంబంధత అవేవిని సెక్స్ దన టెన్ ఎక్స్ సమానయి టెన్ ఫైవ్ బిధి మాత్రదన ఎక్స్ బిధి మది గని మీకు ఆదేశకరం ఎక్స్ వినోట విన ఎక్స్ లెస్ గట్వీట్ ఇతకోట సెక్స్ కాదు ఇతర సెక్ వినే ఎక్స్ కాదు టెన్ తినే ఎక్స్ కాదు మే ఆ టెన్ ఫైవ్ బిధి మాత్రదన తినే ఎక్స్ బిధి మా దిగ గీయలేనవా సెక్ తినే ఎక్స్ అని సెక్ ఎక్స్ మై టెన్ తినే ఎక్స్ అని రిన టెన్ ఎక్స్ మెదనిగేనవా టెన్ ఫైవ్ బిధి మాత్రిన ఎక్స్ బిధి మా దిగ సెక్ ఎక్స్ తిన టెన్ ఎక్స్ అని టెన్ ఫైవ్ బిధి మాత్రిన ఎక్స్ బిధి మా దిగట దెక్కియనవా మే ఆగే ఎనైన్ టెన్ హతై ఫై బిధీమ దులాహా టెన్ ఫై బిధీమ దులేహి అగేయన్ కరణి ఆ కారేన్ లియన్న గేల మే బల హతై ఫై బిధీమ దులాహా కదన్ నోనని టెన్ ఫై బిధీమ హతర దాని ఎక్స్ బిధీమ దిగ గేయన్ని సెక్ ఎక్స్ దాన టెన్ ఎక్స్ ఇదిగొట్టే ఇతన అప్పి హదన్నోన అతై ఫై విధీమ దులహ అతై ఫై విధీమ దులహ కదాగన్నోన ఇదొకట మిథన ఫై విధీమ హతరట మిథన ఫై విధీమ తునక్ తిబ్బన ఫై విధీమ తునక్ తున మిథెన్ తినో హతర మిథెన్ టామ హతై ఫై విధీమ దులహ కీలెనో ఏగియన్ని ఎక్స్ బిధీమ దిగ ఫైవ్ బిధీమ తునక్ వెన్న ఎక్స్ సమానై దిగై ఫైవ్ బిధీమ తునక్ వెన్నో ఎక్స్ వెనోట దిగై ఫైవ్ బిధీమ తునదెమ్మో
మిథన దికాయి ఫై బిజీ మధునకి అన్ని బిజీ మధికి అని బాగే మిథన ఎక్స్ వినోట దికాయి ఫై బిజీ మధున దాం ధన సిక్స్ దికాయి ఫై బిజీ మధున సారీ ఎన్ එතකොට දෙකට දෙක කැපිලා ගිහිල්ලා 5 බෙදීම 4යි 5 බෙදීම 3යි එකතු කරාම 7යි 5 බෙදීම 12යි. එතකොට මෙයා සමාන වෙනවා 6 කියලා කියන්නේ දැන් cos 2යි 5 බෙදීම 3 කියන්නේ 5 ඍණ 5 බෙදීම 3. ඒ කියන්නේ ඍණ cos 5 බෙදීම 3යි. ඍණ භාගේ පරස්පරය කියන්නේ ඍණ 2යි. tan එකයි 5 බෙදීම 3 කියන්නේ 5 ඍණ 5 බෙදීම 3. ඒ කියන්නේ ඍණ tan 5 බෙදීම 3 ඍණ මූල 3යි කියලා එනවා. tan 5 බෙදීම 12 උත්තරේ ඍණ 2 ඍණ මූල 3යි කියලා එනවා.
கிட்டத்தட்ட පයිබදීම දොළහයාගේ යහන්නේ මෙතන පයිබදීම දොළහක් හැදෙන්න නම් මේකට අපි යමු tan පයිබදීම හතර රින x බෙදීම දෙක සමාන වෙනවා sec x රින tan x මේකේ x ගේ අගය 5 බෙදීම 3 වුණොත් tan 5 බෙදීම 4 වෙන 5 බෙදීම 6ක් එනවා 5 බෙදීම 3 දෙකෙන් බෙදුවම 5 බෙදීම 6යි මෙයා සමානයි x ගේ අගය 5 බෙදීම 3 නම් sec 5 බෙදීම 3 ඍණ tan 5 බෙදීම 3 මෙතන 3ෙන් ගුණ කරාම 3යි 5 මේක 2ෙන් 2යි 5 3යි 5 ගෙන් 2යි 5 ගියාම 5 වෙනවා. 5 බෙදීම 12ක්. sec 5 බෙදීම 3 2යි. tan 5 බෙදීම 3 මූල 3යි. එතකොට tan 5 බෙදීම 12 වෙනවා 2 ඍණ මූල 3යි කියලා. දෙක ඍණ මූල 3යි. කට්ටිය මොකද ඔය පෝලිමට වීඩියෝ ඕෆ් කරගෙන ටිකක් බෑ වෙනකොට මොකක් හරි අවුලක් දැනෙනවද නැත්නම් වෙනම වෙනස් වෙන ප්‍රශ්නයක් තියෙනවද අනිත් අයට පේන්න බැරි වෙන තනිය මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නේද නැත්තම් මේ වීඩියෝ ඔන් කරගෙන ඉන්නකොට ටිකක් වෙලා යනකොට වීඩියෝ ඕෆ් වෙනවා සමහරක් විතර නිදි දන්නේ දැන් නම් නිදි මං හිටන්නේ ඒ කියන අයට ඇහෙන්නේ නැද්ද ඔය මං ඊළඟ දවසේ MCQ paper එකකුත් දෙනවා. රැයට පාට වෙනස් වෙන ජීවීන් නම් කරන්න. නැත්නම් පහත අය අතරින් තෝරන්න කියලා. ඒකට වීඩියෝ ඕෆ් කරගෙන ඉන්න අය තමයි තෝරන්න ඕන. උත්තර බලලා එහෙම තියාගන්න ඊළඟ දවසේ MCQ paper එකක් දෙනවා. හරි. ඊළඟට සයින් වර්ගයේ a බෙදීම 2 සයින් වර්ගයේ b බෙදීම 2 ඍණ සයින් වර්ගයේ c බෙදීම 2 එක ඍණ 2යි cos a බෙදීම 2 cos b බෙදීම 2 cos c sin c බෙදීම 2 බව පෙන්වන්නලු මේක සයින් වර්ගයේ බෙදීම 2 වෙනුවට එක ඍණ cos a බෙදීම 2ක් ලියන්න පුළුවන් මෙතන එක ඍණ cos b බෙදීම 2ක් ලියන්න පුළුවන් ඍණ sin වර්ගය c බෙදීම 2යි මෙතනින් භාගයක් එනවා මෙතනින් භාගයක් එනවා 1යි ඉතුරු දෙන්නගෙන් ඍණ භාගයක් එළියට අරගත්තොත් cos a එකක් එනවා cos b එකක් එනවා ඍණ sin වර්ග c බෙදීම 2 එතකොට එක ඍණ භාගයයි 2යි cos a ධන b බෙදීම 2ක් එනවා cos a ඍණ b බෙදීම 2ක් එනවා ඍණ sin වර්ගයේ c බෙදීම 2ක් එනවා මේ දෙකට මේ දෙක කැපිලා යනවනේ මේ දෙන්න කැපිලා යනවා එතකොට මෙයා සමානයි 1 ඍණ
ඔස්සේ දන B බෙදීම දෙක වෙනුවට 5 බෙදීම දෙක රින C බෙදීම දෙක කියලා ලියන්න පුළුවන්. ඔස් A රින B බෙදීම දෙකක් රින සයින් වර්ගය C බෙදීම දෙකක්. එතන එක රින කොස් 90 රින තීට කියන්නේ සයින් තීට සයින් C බෙදීම දෙක. කොස් A රින B බෙදීම දෙකක් රින සයින් වර්ගය C බෙදීම දෙකක් එනවා. එතකොට එක රින සයින් C බෙදීම දෙකක් එළියට අරගත්තොත් මෙතන කොස් A රින B බෙදීම දෙකයි සයින් C බෙදීම දෙකක් එනවා. එක රින සයින් C බෙදීම දෙක මෙතන කොස් A රින B බෙදීම දෙකක් සයින් C බෙදීම දෙක කියන්නේ පයි බෙදීම දෙක රින A ධන B බෙදීම දෙක. එතකොට එක රින සයින් C බෙදීම දෙක කොස් A රින B බෙදීම දෙක සයින් 90 රින තීට කියන්නේ කොස් A ධන B බෙදීම දෙක. කොස් ධන කොස් එකක් විදියට ලියන්නේ අපි දෙකයි කොස් කොස් ගුණි දෙයක්. මෙයා දෙකයි කොස් A බෙදීම දෙකයි කොස් B බෙදීම දෙක කියලා එනවා. ඒ කියන්නේ එක රින දෙකයි කොස් A බෙදීම දෙක කොස් B බෙදීම දෙක සයින් C බෙදීම දෙක කියලා උත්තරේ එනවා. මේ සෙට් එක පසිඳු ඉන්නවද අහගෙන? පසිඳු, රශ්මි, මනීෂා, මනීෂි නම් වශයෙන් කියනකම් ඉන්නපා. පසිඳු නින්ද ගිහිල්ලාද? පසිඳු ඉන්නවද? මොකද මලක් කඩනවද? තව කෙනෙක් ඉන්න මනීෂි. ගිහින්ද නැත්නම් ෆෝන් එක තියලා වෙන කොහේ හරි ගිහිල්ලා? හරි, ඔය 16 වෙනි ගැටලුව
ඊළඟට 17 වෙනි ගානේ C කොටස 17 C කොටස A බීටා සමානයි එකරින බීටා බීටා කියලා කියනවා. ඒක් ටීටා සමානයි එකරින බීටන් ටීට. ඊළඟට ඒ වර්ගය එක් වර්ග ටීට සමානයි පහදන බී වර්ග ටෑන් වර්ග ටීට කියලා. බලන්න පළවෙනි සමීකරණේ තියෙන්නේ ඒ සෙක් ටීටෙක්, දෙවැනි සමීකරණේ තියෙන්නේ ඒ වර්ග සෙක් වර්ග ටීටෙක්. එතකොට මෙයා වර්ග කරාම එන උත්තරේ මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්නේ. එතකොට එකරින b tan තීටාගේ වර්ගය සමාන වෙන්න ඕන පහදන b වර්ග tan වර්ගය තීටාට. එකරින 2b tan තීටා දන b වර්ග tan වර්ගය තීටා සමාන වෙනවා පහදන b වර්ගය tan වර්ගය තීටා. මේ b වර්ග tan වර්ග තීටා ගැපිලා යනවනේ. එතකොට පහ මේ පැත්තට ආවොත් ඍණ 4 සමාන වෙනවා 2b tan තීටාට. ඍණ 2 බෙදීම b සමාන වෙනවා tan තීටාට. tan තීටා කියන්නේ ඍණ 2 බෙදීම bට. අතෙන්ට ආදේශ කරොත් a sec තීටා එක ඍණ b tan තීටා කියලා කියන්නේ ඍණ 2යි. එතකොට ඒ තීට සමාන වෙනව 3ට. එක් තීට කියන්නේ 3 බෙදීම ඒට. දැන් මේ AB අතර සම්බන්ධයක්නේ අපි හොයාගන්න ඕන. මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා. සෙක් වර්ගය තීට අරින ටෑන් වර්ගය තීට කීයයි කියලාද? 1යි කියලා. මෙතනින් සෙක් වර්ග තීට කියන්නේ 3 බෙදීමේගේ වර්ගය, ටෑන් වර්ග තීට කියන්නේ ඍණ 2 බෙදීම B ගේ වර්ගය 1යි. 9 බෙදීම ඒ වර්ගයක්, 4 බෙදීම b වර්ගයක් 1යි. 9යි b වර්ග ඍණ 4යි a වර්ග සමානයි a වර්ග b වර්ග කියලා එනවා. මේ කියන්නේ 9යි b වර්ගය සමානයි a වර්ග b වර්ගය ධන 4යි a වර්ග කියලා එනවා. a වර්ග b වර්ග ධන 4යි a වර්ගය.
පළවෙනි කොටස ළමයි ඒ කොටස අපි කලින් දෙපාරක් විතර හදපු ගැටලුවක් තියෙනවා. සයින් ඒ දන බී ප්‍රසාරණය භාවිතයෙන් සයින් තුනයි තීට සඳහා ප්‍රකාශනයක් සයින් තීට ඇසුරින් ලබා ගන්න කියලා කියනවනේ. මේ සයින් තුනයි තීට කියන්නේ සයින් දෙකයි තීට දන තීට. ඒ කියන්නේ සයින් දෙකයි තීට කොස් තීට දන කොස් දෙකයි තීට සයින් තීට. මෙයා දෙකයි සයින් තීට කොස් තීට කියලා ලියන්න පුළුවන්. මෙයා එකරින දෙකයි සයින් වර්ග තීට කියලා ලියන්න පුළුවන්. එයා වතාවක් සයින් තීටෙක්. දෙකයි සයින් තීට වතාවක් කොස් තීට. කොස් තීට කියන්නේ කොස් වර්ග තීට. එයා එකරින සයින් වර්ග තීට කියලා ලියන්න පුළුවන්. සයින් තීටෙක් එනවා. එකරින දෙකයි සයින් ගණය තීටෙක් එනවා. මෙතන වරහන් ඉවත් කරොත් දෙකයි සයින් තීටෙක් ඍණ දෙකයි සයින් ගණය තීටා ධන සයින් තීටා ඍණ දෙකයි සයින් ගණය තීට එනවා. ඒ කියන්නේ තුනයි සයින් තීටා ඍණ හතරයි සයින් ගණය තීට කියලා එනවා. සයින් තුනයි තීටා සඳහා උත්තරේ. ඊළඟට කියනවා සයින් ඒ සයින් හැතරින ඒ මෙයා වතාවක් සයින් හැට දන ඒ 1 8 4 සයින් 3 ඒ කියලා පෙන්නන්නලු. එතකොට මෙයා සයින් ඒ එකක් සයින් 60 කොස් ඒ ඍණ කොස් 60 සයින් ඒ එකක් එනවා. ආයි මෙතන සයින් 60 කොස් ඒ ධන කොස් 60 සයින් ඒ එකක්. මෙතන සයින් ඒ මූල තුන බෙදීම දෙකයි කොස් ඒ එකක් එනවා. ඍණ භාගයයි සයින් ඒ එකක්. මෙතන මූල තුන බෙදීම දෙකයි කොස් ඒ ධන භාගයයි සයින් ඒ. එතකොට එනවා සයින් ඒ වතාවක් තුන බෙදීම හතරයි කොස් වර්ගය ඒ ඍණ එක බෙදීම හතරයි සයින් වර්ගය කියලා. මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරයක්නේ. මෙතනින් එක බෙදීම හතරක් එළියට අරගත්තොත් එක බෙදීම හතරයි සයින් ඒ වතාවක් තුනයි කොස් වර්ගය ඒ ඍණ සයින් වර්ගය ඒ කියලා එනවා. 2 8 4 සයින් ඒ තුනයි කොස් වර්ගය වෙනුවට එක ඍණ සයින් වර්ගය කියලා ලියන්න පුළුවන්. ඍණ සයින් වර්ගය ඒ මෙතන 1 8 4 සයින් ඒ වතාවක් ගුණ ඍණ 4 සයින් වර්ගය කියලා එනවා. සයින් ඒ ඇතුළට ගුණ කරොත් 3 සයින් ඒ ඍණ 4 සයින් ගණයේ කියලා එනවා. 1 8 4 මේ තියෙන්නේ සයින් 3 ඒ. 1 8 4 සයින් 3 ඒ. ඊළඟට එනයින් සයින් 20 සයින් 40 සයින් 80 හි යගේ මූල තුන බෙදීම අට බව අපෝහණය කරන්න කියලා කියනවා. මෙන්න මේ වගේ සම්බන්ධයක් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. මෙතන සයින් 20 සයින් 40 සයින් 80 කියන ගණන මේක සයින් තීට සයින් 60 ඍණ තීට සයින් 60 ධන තීට විදියට තමයි හදා ගන්න ඕනේ. හරි, ඒ කියන්නේ 20 කියලා අපි හිතමුකෝ. එතකොට මේ 40 ලියන්න පුළුවන් කොහොමත් 60 ඍණ 20 කියලා. 80 ලියන්න පුළුවන් 60 ධන 20 කියලා. හරියට මේක සයින් ඒ සයින් 60 ඍණ ඒ සයින් 60 ධන ඒ විදියනේ. මෙයා ලියන්න පුළුවන් 1 8 4 සයින් 3 ඒ කියන්නේ 3 වරක් 20. සයින් 60යි සයින් 60 කියන්නේ මූල තුන බෙදීම දෙකට උත්තර එනවා මූල තුන බෙදීම 8යි කියලා. ඒ මූල තුන බෙදීම 8යි.
පහළොස් වෙනි ගැටලුව බලන්න. ඒක b කොටස කියන fx සමානයි ax ගණය bx වර්ග ඍණ 2x ධන 100යි ගනිමු. fx x වර්ග ධන x මගින් බෙදු විට ශේෂය 6 වතාවක් x ධන 1 කියලා කියනවා. ax ගණය bx වර්ගය ඍණ 2x ධන 100 මෙයා x වර්ග ධන x මගින් බෙදුවම ලබ්ධිය gx කියලා අරගමු. ශේෂය 6 වතාවක් x ධන 1 කියලා කියනවා. මෙන්න මේක සාධක දෙකක් වෙනවනේ x වතාවක් x ධන 1 කියලා. එතකොට x ට බිංදු ආදේශ කරන්න පුළුවන්. බිංදු ආදේශ කරොත් බිංදුවයි බිංදුවයි මෙතන බිංදුවයි c එකක් එන්නේ. අතන බිංදු ආදේශ කරොත් 6යි කියලා එනවා. ඊට 6යි. ඊළඟට x ට ඍණ 1 ආදේශ කරොත් ඍණ 1ක් එනවා, ධන b එකක් එනවා, ධන 2ක් එනවා. ධන c කියන්නේ 6යි. මෙතෙන්ට ඍණ 1 දැම්මොත් බිංදුවයි කියලා එන්නේ. එතකොට ඍණ A ධන B සමානයි ඍණ 8යි කියලා එනවා පළවෙනි කෙනා. ඊළඟට x ඍණ 1 fx සාධකයක් නම් f එක බිංදුවයිනේ. එකාදේශ කරොත් A ධන B එකක් එනවා, ඍණ 2ක් එනවා, C කියන්නේ ධන 6 බිංදුවයි. එතකොට A ධන B සමාන වෙනවා ඍණ 4ට. A ධන B කියන්නේ ඍණ 4යි. මෙයා දෙවනි කෙනා. එකයි දෙකයි එකතු කරොත් ඍණ ඒ ධන ඒ කැපිලා යනවා. දෙකයි බී සමානයි ඍණ 12යි, බී සමානයි ඍණ 6යි කියලා එනවා. දැන් එකෙන් ඍණ ඒ බී කියන්නේ ඍණ 6 සමානයි ඍණ 8යි, ඍණ ඒ කියන්නේ ඍණ 2යි, ඒ සමානයි 2යි කියලා එනවා. එතකොට ඒට දෙකයි, බීට ඍණ 6යි, සීට ධන 6යි කියලා ඇවිල්ලා තියෙනවා. fx කී ඉතිරි සාධක සොයන්න කියලා කියනවා. fx කියලා කියන්නේ එතකොට a කියන්නේ 2යි, 2i x ඝනය ඍණ 6i x වර්ගය ඍණ 2i x ධන 6. මුලින්ම දෙකක් එළියට ගන්න පුළුවන්. එතකොට x ඝනය ඍණ 3i x වර්ගය ඍණ x ධන 3 කියලා එනවා. මෙයාගෙත් x ඍණ 1 සාධකයක්නේ. x ඍණ 1 එළියට අරගත්තොත් x වර්ගයක් ඍණ x වර්ගයක් එනවා. ඍණ 3i x වර්ගයක් හදන්න නම් තව ඍණ 2i x වර්ගයක් ඕන. ධන 3ක් හදන්න නම් මෙතන ඍණ 3ක් තියෙන්න ඕන. එතකොට දෙවතාවක් x ඍණ 1ක් මෙතන x ඍණ 3i x ධන 1යි කියලා එනවා. එනම් ඉතිරි සාධක වෙන්නේ ඉතිරි සාධක x ඍණ 3, x ධන 1 කියලා එනවා. ඉතිරි සාධක x ඍණ 3, x ධන 1යි.
ඊළඟට ඒකේ ඒ කොටස කියනවා, ඒ කොටස කියනවා x වර්ගය ඍණ 3x ධන 1 සර්ව සමයි a වතාවක් x ධන 1 වර්ගය b වතාවක් x ධන 1 ධන c වතාවක් x ඍණ 2 කියලා ABC තාත්වික නියත ලබා ගන්න කියලා කියන්නේ. එතකොට x අපි ඍණ 1 ආදේශ කරොත් ඍණ 1 වර්ග ධන 1යි, මෙතන ධන 3යි ධන 1ක් වෙනවා. මේක බිඳුව වෙනවා, මේක බිඳුව වෙනවා. මෙතන එතකොට ඍණ 3යි c එකක් වෙනවා. මෙතන ඍණ 5 බෙදීම 3 සමානයි c කියලා එනවා. c කියන්නේ ඍණ 5 බෙදීම 3. ඊළඟට x 2 ආදේශ කරොත් 2 වර්ග 4යි, මෙතන ඍණ 6යි ධන 1ක් එනවා. 9යි a එකක් එන්නේ. ඍණ 1 බෙදීම 9 සමානයි a කියලා එනවා. ඊළඟට x වර්ගයේ සංගුණක සමාන කරොත් මේ පැත්ත එකයි a එකක් එනවා, ධන b එකක් එනවා. මේක 1 යට 9 හින්දා ධන 1 යට 9ක්, ඒ කියන්නේ b සමානයි 10 බෙදීම 9යි කියලා එනවා. b ට 10 බෙදීම 9යි. බලන්න මේක ආදේශ කරොත් x වර්ගය ඍණ 3i x ධන 1 සමානයි, ඒ කියන්නේ ඍණ 1 යට 9යි x ධන 1 වර්ගය b කියලා කියන්නේ 10 බෙදීම 9යි x ධන 1, කියන්නේ ඍණ 5 බෙදීම 3යි. මෙයා වතාවක් x ඍණ 2ක් තියෙනවා. එනයි මෙයා භින්න භාගවලට වෙන් කරන්න කියලානේ කියන්නේ. x වර්ග ඍණ 3යි x ධන 1 බෙදීම x ඍණ 2 වතාවක් x ධන 1 වර්ගය කියන්නේ 1 යට 9යි x ධන 1 වර්ගය බෙදන්න ඕන. x ඍණ 2 වතාවක් x ධන 1 වර්ගයෙන් ධන 10 බෙදීම 9යි x ධන 1 වතාවක් ඍණ 5 බෙදීම 3 මෙයා වතාවක් x ඍණ 2 බෙදන්න ඕන. x ඍණ 2 වතාවක් x ධන 1 වර්ගයෙන් මේ x ඍණ 2ට මේ x ඍණ 2 මොකද වෙන්නේ? කැපිලා යනවා. එතකොට x වර්ගය ඍණ 3i x ධන 1 බෙදීම x ඍණ 2 වතාවක් x ධන 1 වර්ගය සමාන වෙනවා. 1 x ධන 1 වර්ගය කැපිලා ගියොත් 1 යට 9 වතාවක් x ඍණ 2යි, මෙතන 10 බෙදීම 9 වතාවක් x ධන 1ක් වෙනවා. ඍණ 5 බෙදීම 3 වතාවක් x ධන 1 වර්ගයක් වෙනවා.
আরে মেয়ে পিছরি যে হয়ে এই করেছে গে লুটি গেছে আমার ভালো বাদা আছে দা হাতে গানান পুরা তোমায় আর গাচ্ছে পিতা করেছে তা আমার কাল্লা নেই বিহীন দাপি পিতা করেছে থাকি মানে কাল্লা ইবার কারা গা মুলা পানা মা আছে আছলা দাদি মেয়েকে দেখ কান্ডা আঙ্কে যা আমি দিয়ে গান কেন দাহা তুমি নি গান এই কালে এসি আমি দোনো হারি গেটেলু আসছি কোনো তাহান না গেটেলু দিয়ে নাই মাং এই করলনটা এই গেলে না মা দাহান না মেয়েকে মাকে এই গুচ্ছি মা এই কাছে এমন তো করলনটা দাহলে দিয়ে আনাম বলা গান না আরে পেপারে লাখুনো লাপন সাথে দেন না ইলাকাটা আলুর পেপারে মেয়ে মেনে কোটা দিয়েলা দিয়েনি আলুর পেপারে তাদের দিনে ইদেলা মা দিয়েলা দিয়েনি ওগুলো আলুর পেপারে এলিয়ে আনা বলুয়াং লাপন শিক্ষুরা দেবে না গান শিক্ষুরা দেবে সেনসুরা দেবে না গান লাপন সাথে ডিসকাশন নেগা দিয়েনি সেনসুরা দাট মেয়ে সাথে ওই শিক্ষুরা দানি মার শিক্ষুনা হিন্দা গোড়াকায় টেলিয়ে আনা পেরুনা নে গোড়াকায় শিক্ষুরা দলিয়ে না এই দিয়ে ඒක හිඳ තමයි ඉරිදා දක්වා අරගෙන ගියේ ලබන සතියේ සෙන්සුරාද ඩිස්කෂන් එක තියෙනවා ඊළඟට අගහරුවාද රැයට තියෙනවා ඉස්කූල් පේපර් ඩිස්කෂන් එක හරි මම ඒක පේපරේ හෙට දිනේදී ඔයගොල්ලන්ට දානවා ඒක කරලා තියාගන්න දැනට පේපරේ සැකසීලා ඇත්තේ තා බොහොම චූටි ප්‍රමාණයක් ඇත්තේ ඒක හදලා හෙට දිනේ ගුප් දාලා තියන්නම් හරි දැන් නම් ගුප් එකේ සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් මං හිතන් ඉන්නවා අර ඉටස්තර ළමයි කීප දෙනෙක් ළමයි ඇඩ් කරලා තිබුණා මං හිතන්නේ ළමයි 40ක් 50ක් විතර අපේ පන්තියේ සමහර අයත් ඇඩ් කරලා තිබුණා එතකොට පුළුවන් අය ඒකට තමන්ගේ යාළුවෝ ඉන්න අය ඇඩ් කරන්න හෙට පේපරේ දාන්නම් ඒකට එහෙනම් අගහරු ආදරය තියෙනවා ස්කූල් ට්‍රිප් එකේ ඩිස්කෂන් එක හරි මේකේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මගේ ගහන්න එහෙනම් අපි හමුවෙමු ලබන සතියේ පේපර් ඩිස්කෂන් එකත් එක්ක සෙනසුරාදා රාත්‍රී 9ට එතකන් හැමෝටම සුභ සතියක්. ආයුබෝවන්.